ඔබ සමට සුබ දවසක් වේවා ලෝකයේ සත්‍ය අපට වසන් කරලද මාතෘකාවේ හතරවෙනි කොටස අද අපි කතා කරමු මේ ලෝකයේ හැඩය කොයි වගේද කියන එක ගැන අපි පෙර කතා කරගත්තා අපි ඉදිරියේදී කතා කරනවා කියලා ලෝකයේ හැඩය කොයි වගේද කියන එක ගැන අපි අද කතා කරන්න හදන්නේ ඒ ගැන පළවෙනි දෙවෙනි තුන්වෙනි කොටස නරඹපු අපට මේ ගැන අවබෝධයක් ඇති දැනට නමුත් අපි මේ අවබෝධය තහවුරු කරගන්න තව ඒ ගැන ටිකක් කතා කරගමු අපි යමු මේ ගැන අපිට තියෙන හොඳම නිරීක්ෂණයට අපිට මතකයි මේ නැව දෙවෙනි කොටසේ තිබුණ මේ නැවේ නිරීක්ෂණයේ මේ නැව සතපුම් 20ක් දුර තිබුණත් අපිට මේ නැව දුරේක්ෂයකින් බලා ගන්න පුළුවන් වුණා අපි සිටින්නේ ලෝක ගෝලයකනම් එහෙනම් මේ ස්ථානයේදී මේ නැව මේ චාට් එකට අනුව මේ නැව තියෙන්න ඕන අඩි 266ක් පල්ලෙහෙන් තමයි තියෙන්න ඕන ඉතින් අපි මේ නිරීක්ෂණයේදී අපිට හොඳටම ඔප්පු වෙනවා මේ පොළොව තලය කියලා කියන්නේ තැනිතලා බිමක් නැතුව ඒක ලෝක ගෝලයක් නෙවෙයි මේකක් අපි යමු ඊළඟකට ඔබට මතක ඇති අපි මේ ඡායාරූපය පෙන්ලා කතා කරා මේ අහස්යානා මාර්ග පොළව ගෝලයක් නම් මේ වගේ අහස්යානා මාර්ග තිබිය යුතුයි ඒ නැතිවෙන්න හේතුව මේ පොළොව තලයේ තැනතලා බිමක් නිසා මේ රූපය පෙන්වන පරිදි රතුපාට ඉරේ පරිදි තමයි අහස්යානා මාර්ග පවතින්නේ අපි මේ හැම විස්තරයක් ගැනම කතා කරන්නේ පොළව තැනිතලා බිමක් බව නිසකයෙන්ම දැනගන්නයි මේත් එක්කම අපි අහස කොයි වගේද කියන එක ගැනත් කතා කරනවා නමුත් මේ මුලින්ම අපි කතා කරමු පොළව කොයි වගේද කියන එක ගැන මුලින්ම කතා කරලිමු පොළව අහස ස්වභාව ධර්මය ගැන කතා කරන ප්‍රධාන කාණ්ඩයක් තමයි ආගම් කියලා කියන්නේ අපි දැන් බලමු මේ ආගම්වල මොනවද මේ පොළොව තලය ගැන ලියලා තියෙන්නේ කියලා මුලින්ම අපි බයිබලයට යමු මේ බයිබලයේ ගීතාවලිය පොතේ 104 වෙනි පරිච්ඡේදයේ 5 වගන්තිය පොළව සදාකල්ම නොසලවෙන ලෙස උන්වහන්සේ ඒකේ අත්තිවාරමක් දුසේක මේක පැහැදිලිවම කියලා තියෙනවා නොසලවෙන පිලිස අත්තිවාරමක් දාලා තියෙනවා කියලා තවත් බයිබලයේ වගන්තියක් එලිදරව්ව පොතේ 7 පරිච්ඡේදයේ 5 වගන්තිය ඉන්පසු ගොඩටත් මුහුදටවත් කිසි ගහකටවත් සුළඟ නොවදින පිණිස දේව දූතයන් 4 පොළවේ 4 දිග සුළඟ අල්ලාගෙන පොළවේ 4 කුණේ සිටිනවා දුටිමි 4 කොණක් තියෙනවා නම් පොළවට ඒ කියන්නේ එක ගෝලයක් වෙන්න විදියක් නැහැ මේ බයිබලයේ යෙසායා පොතේ 66 පරිච්ඡේදයේ 5 වගන්තිය ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක අහස මගේ සිංහාසනය පොළව මගේ පාපුටුවය නුඹලා කිමද ගෘහයක් මට සාදන්නවද පොළව මගේ පාපුටුවය පාපුටුවක් කියලා කියන්නේ සමතලාදයක් ඒක ගෝලයක් නෙමෙයි මෙතනින් උත් ඒ බව පැහැදිලි මේ කුරානයේ තාහ කියන සූරාවේ 53 වගන්තිය ඔහු කවුරුන්ද යත් නුඹලාට මිහිතලය තොටිල්ලක් මෙන් යහනාවක් බවට පත් කළේය දැන් තොටිල්ලක් කියලා කියන්නේ සමතල වස්තුවක් බුද්ධ දර්ශනයේත් මේ ගැන කතා වෙනවා අපි මේ වීඩියෝවේ අවසාන හරියේ මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබට තව මේ වැනි වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරන්න අපි දැන් මේ අහසේ පිහිටීම කොයි වගේද කියලා සොය බලමු ඔබට මතක ඇති තුන්වෙනි කොටසේ අපි කතා කරා මේ අපි දන්න කාලේ ඉඳලා මේ තරු රටාවල කිසිම වෙනසක් සිදු වෙලා නැති බව. ඒ කොහොමද කියලා අපි සොය බලමු. පළමුව ආගමික පොත්පත්වල මොනවද තියෙන්නේ කියලා අපි බලමු. බයිබලයේ ගීතාවලිය පොතේ 104 පරිච්ඡේ 2 වගන්තිය. ඔබ වස්ත්‍රයක් මෙන් එළිය පොරවා ගන්නාසේක. වියනක් මෙන් ආකාශය දිගහරිනසේක. දැන් වියනක් කියලා කියන්නේ කුඩයක් නැතිනම් වහලයක් වගේ දෙයක්
තියෙනවා කියන එකෙන් තමයි මේන් කියවෙන්නේ. මේ බයිබලයේ යෝබ් පොතේ 37 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය. වාස්තු කැඩපතක් මෙන් සවි ඇති අහස උන්වහන්සේ වාගේ අතුරන්න නොබට පුළුවන්ද? වාස්තු කැඩපතක් මෙන් සවි ඇති අහස. ඒ කියන්නේ අහසේ අර කිව වගේ වියනක් වගේ මේ වගේ සවිමත් දෙයක් පොළව වගේම සවිමත් දෙයක් උඩිනුත් තියෙනවා. මේ කුරානයේ සුරා අල් මුම්මින් කියලා තියෙනේ. නමුත් ඉංග්‍රීසි කුරානයේ නම් දැක්ක අල් ගාෆිර් කියලා තමයි ලියලා තියෙන්නේ. නමුත් මේ කුරානයේ තමයි මේක තියෙන්නේ 64 වෙනි වගන්තියේ. අල්ලා ඔහු නුඹලා වාසය කිරීම පිණිස මිහි තලයද උඩු වියනක් ලෙස අහසද ඇති කළේය. මේකෙත් කියන උඩු වියනක් තියෙනවා කියලා. මෙම ඉජිප්තු චිත්‍රය පුරාණයේ මිනිසුන්ගේ විශ්ව දැනුමින් ඇඳපු චිත්‍රයක්. ඔබට පේනවා ඇති බිම සිටින කාන්තාව. ඒක ඇවිල්ලා මේ පොළොව තලය මිහිකත කියලා කියනවා නම්. එතකොට උඩින් උත් ඉන්නවා ඒ වගේම කාන්තාවක් අහසට තමයි එක දාලා තියෙන්නේ. එතකොට මේකේ ඔබවල තියෙනවා තරු. එතකොට මේක සමානයි අපි අර කියන උඩු වියනට නැත්නම් වහලයට මේක සමානයි. එතකොට මේක කියන විදිහට අර තරු රටා තරු ඔක්කොම තියෙන්නේ මේ වියනේ. මේ වියනට මේ තරු ඔක්කොම ඔබවලයි තියෙන්නේ. ඒකයි මේකේ කවදාක්වත් දුර වෙනස් වෙන්නේ නැත්තේ. අපිට හැමදාටම එක වගේම තරු රටා එක විදිහට වෙනස් වෙන්නේ නැතුව පේන්නේ මේ තරු ඔක්කොම මේ වියනට ඔබවල තියෙන නිසා. අපි දැන් බලමු එක එක ආගම්වල පුරාණයේ තිබුණ විශ්ම දැනුමින් ඇඳපු චිත්‍ර සටහන් වගේකට. මේ හීබ්‍රු ජාතිකයන්ගේ ඉතිහාසයේ ඒගොල්ලන්ගේ තිබිච්ච විශ්ව දැනුමින් ඇඳපු නිර්මාණය කරපු රූප සටහනක් මේ තියෙන්නේ. මේක පුරාණයේ හින්දු ආගමේ විශ්ව දැනුමට අනුව ඇඳපු චිත්‍රයක්. මේ චෛත්‍යද බුද්ධ දර්ශනයේ විශ්ව දැනුම අනුව හදපු නිර්මාණයක් තමයි මේ චෛත්‍ය කියන්නේ. අපි තව මේකට ලේසි වෙන්න මම තව ඡායාරූපයක් මේකට එකතු කරාම ඔබට අවබෝධ කරගන්න ලේසි වෙයි. ඔබට දැන් පැහැදිලි වෙන්න ඕනේ ඇයි මේ දේවතා කොටුව හතරස් කොටුව පස්සේ දේවතා කොටුව ඇයි මේ උඩින් තියෙන්නේ කියන එක ඔබට පැහැදිලි වෙනවා ඇති. පුරාණයේ ආගම්වල නායකයින් කියපු දේවල් තමයි මිනිස්සු විශ්වාස කළේ පිළිගත්තේ. සුද්ධ පොළොව තලය පුරා ගොස් රටවල් අල්ලද්දී සුද්ධට ඕන වුණා මිනිස්සගේ සිතත් අල්ලගන්න. ඒ නිසා තමයි මේ ගෝලයක් මේ පොළොව තලය ගෝලයක් කියන සංකල්පය ගෙනාවේ ආගම්වලට පටහැනිව යන. අනිත් කාරණා තමයි මිනිස්සයට විශ්වය ගවේෂණය කරන්න අවශ්‍ය තාක්ෂණය නැතිකම. ඔබ දන්නවා රොකට්ටුවකට වායුවක් නැති තැන ගමන් කිරීමට හැකියාවක් නැති බව. ඒ නිසා තමයි පෘථිවිය කේන්ද්‍රය කරගත් මොඩලයක් වෙනුවට සූර්ය කේන්ද්‍ර කරගත් ඒකට කියන්නේ හීලියෝ සෙන්ට්‍රික් කියලා මේ මොඩලය හඳුන්වලා දෙන්නේ නිකලවුස් කොපනිකස් 1543 දී. ඉන්පසුව තමයි මේ මොඩලය මිනිසුන්ට ක්‍රමක්‍රමයෙන් උගන්වලා තියෙන්නේ. ඒ වුණත් දැන් මිනිස්සු ක්‍රමක්‍රමයෙන් සත්‍ය අවබෝධ කරගෙන සිටිනවා. ඇමරිකාවේ පමණක් මේ අපේ පොළොව තලය පැතිලි තැනක් පැතිලි භූමියක් කියන එක පිළිගන්න ප්‍රමාණය මිලියන දෙකක් පමණ වෙනවා. ඔබට වුණත් දැන් පැහැදිලි වෙනවා. මේ පැහැදිලි කිරීමෙන් තේරෙනවා මේක තමයි සත්‍ය විත්‍ය. දිව්‍ය ලෝක නැත්තම් ස්වර්ගයන් ගැන කතා කරන ආගමික නායකයන්ට පවා ස්වර්ගය හෝ දිව්‍ය ලෝක තියෙන්නේ කොහෙදයි කියන අවබෝධය නැති වෙලා තියෙන්නේ මේ තියෙන බොරු ඉගැන්වීම් නිසා. ඔබ දුටුවා
ක්‍රිස්තියානි ආගමෙන් බෞද්ධ දර්ශනයෙන් හින්දු ආගමෙන් ඉස්ලාම් ධර්මයෙන් හීබ්‍රු ආගමෙන් මේ සෑම ආගමකින්ම අපි ගෙනාවේ එක හා සමාන තොරතුරු ඒ කියන්නේ මේ පොළොව තලය තැනිතලා බවක් බවත් උඩ අහසේ වියනක් තියෙන බවත් මේ ආගම්වල ඉගැන්වීමකින් පෙනී යනවා මම විශ්වාස කරනවා අපි කොටස් හතරක් පුරාවට ඉගෙනගත් දෙයින් ඔබට මේ ගැන අවබෝධ වෙන්න ඇති කියලා යම්කිසි තැනක මොන යම් තැනක හරි අනවබෝධයක් තියෙනවා නම් කලින් අපි කතා කරපු කොටස් වලට ගියොත් ඒව අවබෝධ කරගන්න පුළුවන් වෙයි නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමුවන තුරු ඔබ සැමට ආයුබෝවන්